දකුණු අප්‍රිකානු ටෙස් තරඟ සංචාරයට අදාළව පළමු තරඟය 27 වන දින ඇරඹුණා. කාසිය වාසිය හිමි කරගනිමින් නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. අසිත ප්‍රනාන්දු විශ් ප්‍රනාන්දු හා ලහිරු කුමාරයන ප්‍රධානතම වේග පන්දු යවන්නට තිදෙනෙකු යොදා ගනිමින් ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය ක්‍රියාත්මක වූ අතර තරඟයේ මුල සිටම ඉතා හොඳින් තම පන්දු යැම දියත් කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු මේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 54කදී ඉනි මේ ප්‍රබලතම කඩුලු හතරක් විනිහෙලීමට සමත් වුණා. පළමු කඩුලු ලෙස අසිත ප්‍රනාන්දු මෙක්‍රම් ලකුණු 9කටත් දෙවන කඩුලු ලෙස ටොරි ලකුණු 4කට දවාලීමට විශ්ව ප්‍රනාන්දු සමත් වීමත් සමග දෙවන හතරවන කඩුලු දෙකම විනිහෙලීමට ලහිරු කුමාර සමත් වුණේ දකුණු අප්‍රිකානු ඉනිමට දැඩි තර්ජනයක් වෙමින් කෙසේ වෙතත් පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 4ක් දැවි ලකුණු 80ක් පැවතියදී වර්ෂාව හේතුවෙන් තරඟේ පළමු දින අත්දැකීමට විනිසුරුවක් තිරණය කළා. ඒ අනුව අද ඇරඹි දෙවන දින තුල දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 191කට සීමා කරන ශ්‍රී ලංකා පන්දු බලැණිය සමත්කම් දැක්වුවා. ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් ලබා ගත් අතර විශ්ව ප්‍රනාන්දු ආප්‍රභාජ්‍ය ඇසුර කඩුලු 2 බැගින් ලබා ගැනීමට සමත් වුණා. දකුණු අප්‍රිකානු පළමු ඉනිම වෙනුවෙන් නායක බවුබා පන්දු 117කට මුහුණ දෙමින් අතරේ පාර 9ක් හා 1-6 පාරක් සමග අනගි ලකුණු 70ක් ලබා ගනිමින් ලකුණු පුරව ඉහළට ගෙන යාම තම දායකත්වය ලබා දුන්නා. අනතුරුව සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ප්‍රතිකරණ ලයිස්තුව එක පෙළට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මාකෝ ජැන්සන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු බලැණිය සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ අඩියකට ඇද දැම්මින් පඳුවාර 13:05කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 42ක් තුළ බෙද වැටීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 149ක් ඉදිරියෙන් පසුවෙමින් තම දෙවන ඉනිම නැවත ක්‍රියාත්මක කර තිබුවා. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් මාකෝ ජැන්සන් ලබා ගත් අතර රබඩායක් කඩුලක් හා ජෙනල් කඩුලු 2ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම නිමා කරන්නට දායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකා ටෙස්ට් වර්ෂ කතාවේ අවම ලකුණු ගණනකට ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යාම ලෙසද මෙම පළමු ඉනිම වාර්තා අතරට එක් වුණා. එසේම තවත් අපූරු වාර්තාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම T20 එක්තරා ටෙස්ට් තරගයේ සෞතුරතුළුම ශ්‍රී ලංකා කණ්ඩායම අවම ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමට දක්වන අප්‍රිකානු කණ්ඩායම සමත් වීම අපූර්ව වාර්තාවක් වුණා. අනතුරුව දෙවන දින දෙවන ඉනිම ඇරඹි දක්වන අප්‍රිකානු කණ්ඩායම අද දින නිමවලට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා සිටිය අතර යඩුව තවත් දින 3ක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 281ක් ඉදිරියට පසු වෙනවා. හෙට දින තුල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කෙසේ හෝ දකුණු අප්‍රිකානු දෙවන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළ යුතු වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු ප්‍රටෙස් තරගයක් ප්‍රමාණයක් ක්‍රීඩා කර කඩුලු සීයේ සීමාවට පැමිණි ක්‍රීඩකයා ලෙසටද ප්‍රභාජ්‍ය සූරිය අද දින වාර්තාවක් පිටවීමට සමත් වුණා. ඒ වගේම තමයි කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කළ ටෙස් තරඟ 8 තුළ 6 වතාවක් ලකුණු බිඳුවකට දැවි ගොස් තියෙනවා. ඔහු දකුණු අප්‍රිකාව තුළ ක්‍රීඩා කළ ප්‍රමුඛ පිටිකරුවන් අතරින් වැඩිම වාර ගණනක් බිඳුවට දැවි ගිය සංචාරක ක්‍රීඩකයා ලෙස අද දින වාර්තාගත වුණා. එවගේම තමයි යෝගී මංගල ජාත්‍යන්තර තරගයෙන් පසු වැඩිම වාර ගණනක් බිඳුවට දැවි ගිය ක්‍රීඩකයාද ඔහුයි. ඉතින් හෙට දින තෙවන දින ලෙස ඇරඹෙන අතර තෙවන දින අතිශය තීරණාත්මක දවසක් අපි දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.